वीडियो दाक्षिण्यों जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन कोविड मर्दन विशेष कमिटुवाद पेरुवुरुवे सुना इन्नत करन වැඩපිළිවෙලෙහි प्रगति सह इदर ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය වෙති ස්පුට්නික් ඉන්නත් මාත්‍රා 125000ක ප්‍රමාණයක් ඉදිරි සතිය තුල ලැබීමට නියමිත බව කොවිඩ් කමිටු සමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහිදී සඳහන් කළා කොවිඩ් ආසාදිතෝ මියගිය පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් අවුරුදු 60ට වැඩි වයස්ගත කාණ්ඩවලට අයත් වන අතර ඉන් වැඩි දෙනෙක් එක් ඉන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව සෞඛ්‍ය බලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා එම නිසා ජංගම එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංව මින් එන්නත් ලබා ගැනීමට පැමිණිය නොහැකි වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ රෝගාබාධවලට ලක් වී පිරිසට එන්නත් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. එන්නත් ලබා ගැනීමට පසුගාමී වන පිරිස එන්නත් ලබා ගැනීම සඳහා දිරිමත් කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. 2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 7කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට పూర్ව ළමාවී අධ්‍යාපනය අහිමි වීමෙන් සිදු ඇති බලපෑම අද රැසූ කොවිඩ් මර්ධන කමිටුවේ අවධානයට යොමු තිබෙනවා. සිසුන් 100ට අඩු පාසල් 3000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතින අතර පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව කඩිනම් නිර්දේශයක් ලබා දීම සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පවරනු ලැබුවා. මේ අතර අද කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුදහමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙලෙස පැහැදිලි කළා. අද දිනේදී පැවති කොවිඩ් කාර්යසාධක බලකාර රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමා විසින් දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යමින් 21 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා එය දීර්ඝ කරන ලෙසට උපදෙස් ලබා දුනු ලැබුවා. මෙහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් 21 වන දිනෙන් ඉදිරියට පැමිණෙන දිනවලදී මෙසේ රට විවෘත කරනවා නම් ඒ සඳහා පැනවිය යුතු සීමාවන් සහ අනිකුත් කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබුවා. විශේෂයෙන්ම මෙම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුලදී රටේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම පෝය දින හැරුණු කොටගෙන අනිකුත් දිනවල විවෘත තබන ලෙසටත් උපදෙස් ලබා දුන්නා.